ඒ අනුව අපි දැන් බලමු කර්චොෆ් ගේ දෙවැනි නියමය තේරුම් ගන්න. කර්චොෆ් ගේ දෙවැනි නියමයෙන් කියන්නේ ඕනෑම සංවෘත විද්‍යුත් පරිපථයක යම් දිශාවකට විද්‍යුත් ගාමක බලයන්ගේ වීජ එකතුව එම දිශාවට ඇති ධාරා සහ ප්‍රතිරෝධවල ගුණිතයන්ගේ වීජ එකතුවට සමාන බව. දැන් මේ විද්‍යුත් පරිපථය ගත්තොත් මේකේ සංවෘත පරිපථ රාශියක් තියෙනවා. අව පිටම මාර්ගයේ දිගේ ගියොත් ඒකත් සංවෘත පරිපථයක්. මෙතනත් සංවෘත පරිපථයක්. මේකත් සංවෘත පරිපථයක්. මේ තවත් එකක්. මේකත් තව එකක්. මේ තව එකක්. ඊට අමතරව තවත් සංවෘත පරිපත තෝරන්න පුළුවන්. දැන් මේක බලන්න. මේකත් සංවෘත මාර්ගයක්. ඒ ආදි වශයෙන් සංකීර්ණ විද්‍යුත් පරිපතවල සංවෘත පරිපත ගොඩාක් තෝරන්න පුළුවන්. නමුත් අපි නිවැරදිව පුහුණු වුණොත් කර්චොෆ් ගේ දෙවෙනි නියමයේ යෙදීම අවශ්‍ය කරන්නේ තෝරාගත් නියමිත පරිපත කීපයක් සඳහා පමණයි. එක පුහුණු වුණාම ඒ සුදුසු පරිපතේ හඳුනා ගැනීම අපහසු වෙන්නේ නැහැ. නමුත් මම මේ අවස්ථාවේදී පරිපත කීපයක් සඳහා සමීකරණ කියන්නම් දෙවෙනි නියමයේ යොදලා ඔබ මේක පිටපත් කරගෙන මේ අගයන් සලකුණු කරගෙන ලකුණු කරගෙන ඒ කර්චොෆ් දෙවෙනි නියමය සත්‍ය වෙනවද කියලා බලන්න. නැවත මතක් කරනවා මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ඊතල දාලා තිබ්බත් විද්‍යුත් ධාරාව ඊට විරුද්ධ දිශාවේ ගමන් කරන බව මතක තබා ගත යුතුයි. ඒ නිසා මම මේ ඊතලයේ තියෙන දිශාවට සෑම විටම ඍණ ලකුණක් යොදලා තමයි අගය කියන්නේ. හොඳයි. දැන් මේ හැම තැනම කෝෂවල විද්‍යුත්ගාමක බල ලකුණු කරලා තියෙනවා. ප්‍රතිරෝධවල අගයන් ලකුණු කරලා තියෙනවා. ධාරාවන් ලකුණු කරලා තියෙනවා. හැබැයි ඊතලයේ ලකුණු කරලා තියෙන්නේ ධාරාවේ විරුද්ධ දිශාවට. දැන් මෙතනදී පරිපත රාශියක් තියෙන නිසා මං කීපයක් කියන්නම්. ඔබ තනිව උත්සාහ ගන්න බලන්න ඒ අගයන් නිවැරදිව ලැබෙයිද කියලා. මම මේකේ පිටතින්ම මාර්ගය ඔස්සේ එන්න මේ මාර්ගය ඔස්සේ කර්චොෆ් දෙවෙනි නියමයේ යොදන්නවා. මම එක තැනකින් ආරම්භ කරනවා මෙතනින්. ඉස්සෙල්ලා විද්‍යුත් ගාමක බල එකතු කරගෙන යනවා. 9යි 39යි 9යි එකතු වෙනවා 48යි 48 ඍණ 40. නැ විද්‍යුත් ගාමක බල එකතුව වෙන්නේ 9 ධන 39 ඍණ 40. 39යි 9යි 48යි ඍණ 40. එමනම් විද්‍යුත් ගාමක බලවල වීජ එකතු වෙන්නේ මේ මාර්ගය ඔස්සේ 8 මේ දිශාවට. ඊළඟට මං ධාරා ප්‍රතිරෝධ ගුණ කරමින් යනවා. මෙතනම පටන් ගන්නම්. ප්‍රතිරෝධයක් නැති නිසා ධාරාව යගේ අරන් වැඩක් නැහැ. ධාරාව නම් ඍණ 3.39. නමුත් ප්‍රතිරෝධයක් නැති නිසා ධාරා ප්‍රතිරෝධ ගුණිතය එන්නේ බිංදුව. මෙතනත් ධාරා ප්‍රතිරෝධ ගුණිතයේ බිංදුව. මෙතනත් ධාරා ප්‍රතිරෝධ ගුණිතයේ බිංදුව. මෙතන තියෙනවා ප්‍රතිරෝධයක්. ඒ නිසා ධාරා ප්‍රතිරෝධ ගුණිතය ගන්න ඕනේ. මෙතන තියෙන 8 මම මේ පැත්තට යනකොට ඒක මෙතන තියෙන දිශාව විරුද්ධ නිසා ඍණ 8 බවට පත් වෙනවා. එහෙමනම් එතකොට විරුද්ධ දිශාවට ගන්නකොට මේ පැත්තට තියෙන ධාරාව මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ධාරාව එන විරුද්ධ දිශාවට තමයි ධන ධාරාව තියෙන්නේ. එහෙනම් මේ පැත්තට මේ දිශාවට ඇත්තටම ඇම්පියර 0.8ක් ගලනවා. ඒ කියන්නේ මේ ඊතලට විරුද්ධ දිශාවට තමයි ධාරාව ගලන්නේ මම යන පැත්තට. එහෙනම් ධාරාව 0.8යි ප්‍රතිරෝධය 10යි. 0.8 වැඩි කිරීම 10 කියන්නේ 8යි. දැන් හරි අපි විද්‍යුත් ගාමක බලවල වීජ එකතුව ගත්ත අපිට ඒක ආවේ 8යි. ධාරා ප්‍රතිරෝධ ගුණිතයත් 8 බව පැහැදිලි. අපි තව එකක් ගමු.
නමුත් ඔබට මේවා සුළු කරලා බලන්න වෙනවා ඇත්තද කියලා ලියලා හිටන් මම මෙන්න මේ මාර්ගය ගන්නවා මෙන්න මේ සංගෘත මාර්ගය එතකොට මට ලියන්න වෙන්නේ විද්‍යුත් ගාමක වලවල වීජ එකතු වශයෙන් 9 කියලා 9 සමානයි මෙතන ධාරාව ඍණ 0.17යි. එතකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මේ අතර නිසා සත්‍ය ධාරාව ගමන්නේ විරුද්ධ අතට ඍණ 0.17. එහෙනම් මම යනවට විරුද්ධ පැත්තට තමයි ධාරාව ගලන්නේ. ඒ නිසා මෙතන එන්නේ ඍණ 0.17 වැඩි කිරීම 50. මෙතන 0.86 කියන ධාරාව මේ අතට යන්නේ. මම යන්නේ තේ යතට එහෙනම් එතන ධන ධාරාවක් එහෙනම් 0.86 වැඩි කිරීම 20 එක ධනාගයක් නැවත 9 සමානයි ඍණ 0.17 වැඩි කිරීම 50 ධන 0.86 වැඩි කිරීම 20 සුළු කරලා බලන්න ඒක හරියනවද කියලා මම තව එකක් ගන්නම් මෙන්න මේ මාර්ගය ඒකේ දිනනවා 39 සමානයි ඍණ 3.07 වැඩි කිරීම 10 සමාන ධන 3.07 වැඩි කිරීම 10 මෙතනදී ධාරාව යන්නේ විරුද්ධ අතට මම යන්නේ තේ අතරේ නිසා ධන 0.17 වැඩි කිරීම 50 දැන් ඔබට මේ ඊතලවල දිශාව මාරු වෙන නිසා මෙතනදී පොඩි පටලැවිල්ලක් ඉන්න පුළුවන් ඒ නිසා ඔබ මේ රූප සතහන නැවත පිටපත් කරගන්න ඒ හැම ධාරාවක්ම විරුද්ධ අතට ලකුණු කරගන්න ඊට පස්සේ බලන්න මේ පරිපථ වල තියන ආගියන් සටහන් කරගෙන ඕනෑම මාර්ගයකට ඔබ කැමති මාර්ගයකට කර්ච් ඔෆ් දෙවෙනි නියමයේ දාලා සත්‍යයි නේද කියලා